හැමෝටම සුබ දවසක්. අද බදාදා දවසක්. ඉතින් මම උදේ පාන්දරෙම නැගිට්ටා. මම උදේ පාන්දරෙම නැගිටලා මගේ පුංචි මල්වත්ත බලන්න තමයි යන්නේ. මේ වතුරේ හැදෙන පැලවලට මං හරිම කැමතියි. ඉතින් එයාලගෙන් පුංචි එකතුවක් මල් ළඟ තියෙනවා. මං එයාලව බලාගන්නේ හරිම ආදරෙන් උදේ පාන්දරට නැගිට්ටම මේ වගේ ලස්සනට මල් පිපෙනවා දකිද්දි හිතට දැනෙන සැනසීම ඒ සතුට කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් මේ හැම ගහක්ම මේ හැම පුංචි පැලයක්ම මගේ අතින්ම නඩත්තු වෙන හින්දා ඉතින් මං කොච්චර කාර්යබහුල වුණත් මගේ අතින්ම නඩත්තු වෙන හින්දා ඉතින් එයාලගේ මල් පිපුණම ඒ දැනෙන සතුට ඒව දිහා බලාගෙන ඉද්දි මට දැනෙන මානසික සහනය කියලා නිම කරන්න බැරි තරම්. ආදරයට ඇති කරන පුංචි හුරුතැල්ලුත් මගේ ළඟ ටික දෙනෙක් ඉන්නවා. මාළු, පූසෝ, බල්ලෝ ඒ වගේ ඇයි ඉතින් මේ ඉන්නේ මගේ චූටි මාළු පැටව්. ඉතින් එයාලා උදේ පාන්දරට මට නොමිලේම ෆිෂ් තෙරපි එකකුත් දෙනවා. මං හිතනවා වටපිට පුංචි සත්තු කෑ ගහන සද්දේ ඔයාලට ඇහෙනවා කියලා. පොඩ්ඩක් අහගෙන ඉන්න කොහෙද හැ? හිතට දැනෙන මානසික සහනය කොච්චරද කියලා කියන්න බැරි තරම්. අම්මා උදේ පාන්දරම වත්තේ ගහෙන් අහුලගත්ත ගොරක බිග් ගලවලා වේලෙන්න දාලා. ඉතින් මේ තියෙන්නේ කලින් ඉඳන්ම වේලිච්ච ඒවා. ගොඩක් වේලිච්ච ඒවා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම ගියේ මගේ පුංචි පැලතවාන බලන්න. ඉතින් කලින් පාර මම හිටවපු පැලවල අස්වැන්න නෙලලා දැන් ඒවා මැරිලා ගිහිල්ලා. අලුතෙන් හිටවපු පුංචි පැල තමයි මේ තියෙන්නේ. මං බටු පැලගෙන ආවා. බටු පැල මෙන්න මේ විදිහට තමයි හිටවලා තියෙන්නේ. ඉතින් එයාලා චුට්ටක් ලොකු වෙලා මීට වඩා ගොඩක් පුංචි කාලේ තමයි මං හිටවුවේ. ඉතින් මේ විදිහට පාත්‍රය හදලා පොඩ්ඩක් මහන්සි වෙලා තමයි මම මේ දේවල් කරේ. මේ දේවල් කරන්න ඉතින් මට ගෙදරින් හැමෝම උදව් වුණා. මල්පැල හිටවන ගමන් එළවලු පළතුරු පැල හිටවන එකත් මගේ විනෝදාංශයක්. මං හරි මාසයි මගේ අතින්ම හිටවන දේවල් වල පළ දරනවා බලන්න. තියෙන්නේ මගේ මිරිස් වගාව. ඉතින් ඒකේ චූටි චූටි මල් හැදිලා පුංචි පුංචි මිරිස් කරල් හැදිලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ තියෙන ඉබ්බේ පැලවුණු දඹල වෙලා. ඉතින් ඒකට අපි අද මැස්සක් ගහන්නත් ඕනේ. එයා චුට්ටක් චුට්ටක් දිගට ඇදිලා තියෙන්නේ. කලින් පාර හිටවලා තාමත් තියෙන මෑකරල් වැලක් තමයි මේ තියෙන. ඉතින් ගොඩාක් දිගට යාලා හැදිලා තියෙනවා. මේ තියෙන්නේ කලින් පාර හිටවපු ගෝවා. කහ අර්බුදේ තියෙන කාලේ කහ හිටවුවා. මේ තියෙන්නේ මේ පාර හිටවපු මෑකරල්. ඉතින් කලින් පාර හිටවපු අයගෙම තමයි මම සීඩ්ස් අරගෙන ඒවා මේ පාරත් පැල කරේ. මිරිස් කරලුත් අපි පැහෙන්න ඇරලා තියෙන්නේ. මොකද එතකොට අපිට අලුතෙන් කඩෙන් ගේන්න ඕනේ නැහනේ. ඒ සීඩ්ස් වලින්ම ආයේ චූටි පැල හදාගන්න පුළුවන්. ඉතින් පොලෙන් ගේන පලා වර්ග වලට වඩා ගෙදර හදලා කන පලා වර්ග කොච්චර පිරිසිදුද කියලා ඔයාලා දන්නවනේ. මම ඉතින් මේ විදිහට පුංචි පුංචි දේවල් ටිකක් හිටවලා තියෙන්නේ. ගෙදරට ගෙනාපු ලීක්ස් අවශ්‍ය හරි අරගෙන කඳ කොටස හිටවුවම ඒකෙන් තවත් කොළ එනවා. ඔයාලා දන්නව ඇති මම හිතන්නේ. ඉතින් ඒ වගේ දේවල් වලින් අපිට පුළුවන් එවලේට හදාගන්න පුංචි රයිස් එකකට, චූටි බබාලගේ කෑම එකකට කොළ දෙක තුනක් අරගෙන දාන්න. ඉතින් කඩෙන් ගේනවට වඩා මේ දේවල් ගොඩක් ගුණයි කියලා අපි හැමෝම දන්නවා. මේ පාර මම මෑකරල් හිටවුවා. ඉතින් එයාලගේ චූටි චූටි කොණ්ඩි වගේ එළියට එනවා. කහත් හිටවල තියෙනවා. මේනම් අපේ අම්මා හිටවල අර ඇතින් පේන්නේ දූරියන් යට. ඉතින් මේ පාර තාත්තගේ සල්ලිවලිනුයි අම්මගේ සල්ලිවලිනුයි දූරියන් මම රුපියල් 25,000ක විතර කෑවා. ඉතින් එයාලගේ සීඩ්ස් මං පැලවෙන්නත් දැම්මා. ඔයාලටත් අවශ්‍යයි නම් පැල හදලා දෙන්නම්. මේ පැත්තේ ගොඩක් තියෙනවා දූරියන්, මැංගුස්, රඹුටන්. ගිය දවස් ටිකේ නම් පොඩ්ඩක් අසනීප වෙලා හිටියේ. ඒවා ඔක්කොම කාලා මේ තියෙන්නේ අපේ වට්ටක්ක වල. ඒකේ චූටි මල් හැදලා තියෙනවා. මම අද තමයි දැක්කේ. ඔයාලට වීඩියෝ කරන්න ගියාට පස්සේ තමයි මං ඒක දැක්ක. ඉතින් හරිම සතුටුයි ඉක්මනට ලොකු වෙන්න කියලා තමයි ඉතින් ප්‍රාර්ථනා කරන්නේ.
හොච්චි මිරිස් වගාව. එයාලට දැන් මාස 3-4ක් වෙනවා. අපිට පේනවා දැන් මල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අනේ ඉක්මනට හැදෙන්න කියලා තමයි කියන්න වෙන්නේ. තිබ්බටු ඒවා අම්මගේ. මගේයි අම්මගේයි තාත්තගේයි මල්ලිගේයි දේවල් වෙන වෙනම තමයි අපි හිටවලා තියෙන්නේ. මේ තියෙන්නේ ආඩිචෝක්. ඔයාලා සමහර විට දන්නව ඇති. එයාලා ලොකු වුණාම මම ඔයාලට එයාලා ගැන කියන්නම්. මේ තියෙන්නේ මගේ මල් වගාව. ඉතින් හැමදාම වගේ පෙන්වන්නේ නැතු ඉන්න බෑනේ. මේ පැත්තෙන් යන ගමන් මල් වගාවේ වීඩියෝ එකකුත් ඔන්න ඔයාලට ගෙනාවා. ඉතින් දැන් හොඳටම අවුව. කලින් අහුලලා තිබ්බ බෙලිමල් ටිකක් තව චුට්ටක් වේල ගන්න ඕන නිසා අවුවෙන් තිබ්බා. ඔයාලට පොඩි බඩුවක් පෙන්වන්නද? මගේ දිය පෙරලිය ගහේ මල් පිපිලා. ඉතින් මං හරිම ආසාවෙන් මගේ යාළුවෙක්ගේ ගෙදරක දැකලා තමයි පුංචි පැලයක් ඉල්ලගෙන ආවේ. හැමදාම මල් දෙන්න නම් එයා අමතක කරන්නේ නැහැ. හරිම ලස්සනයි. මං මේක මේ පොට් එකේ තව දෙතුන් තැනකම හිටවලා වටෙන්න තියලා තියෙනවා. මේ තියෙන්නේ අටුකොස්. ඉතින් ඉස්සරහට එන ආර්ථික අරුපදේ නිසා අටුකොස් වේලලා කන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් උදේ කාලේ විතරයි මට ඔයාලත් එක්ක ඉන්න පුළුවන් වෙන්නේ. අද පුංචි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. මං ඊළඟ බ්ලොග් එකෙන් ඔයාලට ඒ පුංචි ගමන මොකක්ද කියලා කියන්නම්. හැම දවසක්ම අලුත් බලාපොරොත්තුත් එක්ක අලුත් දේවල් එක්ක ජීවිතේ පටන් ගන්න බෝරින් නැතුව ලස්සනට ජීවත් වෙන්න ආසාවල් හදාගෙන ජීවත් වෙන්න අපිට පුළුවන්.